තෙරුවන් සරණයි සියලුම දෙනාට පහුගිය කොරෝනා කාලයත් එක්ක ඊට පස්සේ ඇතිවෙච්ච මේ විදුලි අර්බුදයත් එක්ක අවුරුදු 3කට ආසන්න කාලයක් අපිට විහාරස්ථානයේ කිසිදු පින්කමක් කරන්නවත් ඊට පස්සේ කොරෝනා වසනෙන් පස්සේ පහුගිය විදුලි අර්බුදයත් එක්ක සවස් කාලේ විදුලි විසන්දීමේ කාලස්ථානත් එක්ක කිසිදු පින්කමක් දෙන අවුරුදු 3ක් තිස්සේ අපිට කරගන්න බැරි වුණා ඇත්තටම විදුලි ප්‍රශ්නය නිසා. ඉතින් මට ලොකු උමනාවක් තිබුණා මේ පොඩි හාමුදුරන්ගේ පාඩම් වැඩ කටයුතු ඒ වගේම අපේ විහාරස්ථානයේ පවත්වන පින්කම් ඒ වගේම අපි වඩින ධර්මදේශනා අපේ විහාරස්ථානයේ අනික් විහාරස්ථානයේ පින්කම් මේ සියල්ල කරගන්න ප්‍රශ්නයක් නැතිව විදුලිය සපයා ගන්න ජෙනරේටර් යන්ත්‍රයක් අපිට ඕනකම තිබුණා. ඉතින් මේ අදහස මට තිබුණාට මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා අපේ දායක පිරිස එකතු කරගෙන මේ සිද්ධ කරන්න උත්සාහ කළත් ඒ සාර්ථක වුණේ නැහැ. ඉතින් මම මේ අදහස කීප දිනකටම කිව්වා. ඉතින් අපේ විහාරස්ථානයේ කුඩුපක දායක නිවසක් වන අපේ කොටුවේගෙදර අපේ උපාසක අම්මගේ ඒ තාත්තගේ ආදරණීය පුතුණුවන් අපිට බොහොම ලෙන්ගතුයි. විදේශගත වෙලා ඉන්න අපේ ලක්ෂාන්ද සිල්වා පුතුණුවන් සහ ශානිද සිල්වා ඒ දෙපළ විසින් විදේශගත වෙලා හිටියත් අපේ විහාරස්ථානයේ පොඩි හාමුදුරන්ට ආගමික කටයුතු වලට අපිට හැමදාම ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි මේ අවශ්‍යතාවය ඒ අම්මට මම පැහැදිලි කළාම එතුමාගේ ඉදිරියට එදින ජන්මදිනය සමරන්න බොහෝ සැලසුම් සකස් කළ තිබුණත් එතුමා කල්පනා කළා මේ වෙලාවේ හැටියට උපන් දිනයට මට ලැබෙන ලොකුම ආශිර්වාදය ඒ වගේ දවසක උත්සවයකින් සමල්ලා ගන්නවට වඩා මේ පොඩි හාමුදුරන්ට පාඩම් කටයුතු කරගන්නත් විහාරස්ථාන වල පින්කම් සිද්ධ කරන්නත් අපි වඩින පින්කම් වලට විදුලි ගැටලුවක් නැතිව පින්කම් සිද්ධ කරගන්නත් මේ ජෙනරේටර් යන්ත්‍රය උපන් දිනය වෙනුවෙන් වෙන්කර මුදල අර්ථවත් විදිහට මේ දේට යොදවන්න ඕන කියලා එතුමා සම්පූර්ණ සුව කැමැත්තෙන්ම මට කියලා මේ ජෙනරේටර් යන්ත්‍රය අපිට පූජා කරන්න අවශ්‍ය කරන සියලු පහසුකම් අපිට සැපෙවුවා. එතකොට මේ සම්පූර්ණ දායකත්වයේ දැරුවේ එතුමා සහ එතුමාගේ බිරිඳ ශාන් දීග සිල්වා අපේ ලක්ෂාන්ත සිල්වා අපේ තරුණ මහත්මයා. ඉතින් අපි පහුගිය දවස්වල මේ ජෙනරේටර් යන්ත්‍රය අලුත්ම ප්‍රදේශයෙන් මිලදී ගත්තා අරගෙන අද අපි විහාරස්ථානයට අරගෙන ආවා. ඉතින් මේ පූජා කිරීම අපිට බොහොම වටිනවා. මේක විහාරස්ථානයේ අඳුරේ තියන්න නැතුව ආලෝකයේ තියන්න බුද්ධ මන්දිරේ පවා චෛත්‍ය රාජන් වහන්සේ ළඟ පවා බෝධින් වහන්සේ ළඟ පවා නිතර ආලෝකයෙන් තියන්න සවස් කාලේ විශේෂයෙන්ම පින්කම් සිද්ධ කරන්න අපිට මේක මහා සම්පතක්. ඒ නිසා පින් දීමෙන් යුතුව ලක්ෂාන්ද සිල්වා එවාගේ අපේ ශාන්ති සිල්වා යන දෙපළ සිහිපත් කරනවා. ඔබට බොහොම පින් නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළට. ඉදිරියේ පවත්වන ජන්මදිනයේ වෙනුවෙන් හැමදාම පින් වැඩි පින්කමක් සිද්ධ කරපු ඔබට තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ තමයි කිලෝවොට් 6.5ක විශාල මුදලක් වියදම් කරලා කිලෝවොට් 6.5ක අපේ විහාරස්ථානයට පූජා කරපු ජෙනරේටර් යන්ත්‍රය. අද ඉඳන් අපි මේ යන්ත්‍රය විහාරස්ථානයේ පාවිච්චි සඳහා විශේෂයෙන් විදුලි විසන්දුනම රාත්‍රී කාලයේ පිරිවෙන් වැඩ පොඩි හාමුදුරුවන්ගේ ඉතාම හොඳින් සිද්ධ කරගන්න අද ඉඳන් මේ මහත් පිටුවහලක් වෙයි. අපේ කොටුවේ ගෙදර උපාසකම්මටත් ඒ වගේම ඒ ආදරණීය පියතුමාටත් විදේශගත වෙලා ඉන්න ශාන්ද ලක්ෂාන්ද සිල්වා අපේ තරුණ මහත්මයාට ශානිද සිල්වා අපේ තරුණ මහත්මියටත් ඔබ දෙපළටම සියලු යහපත සැලසේවා නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ ඇතුළු පවුලේ හැම දෙනාටම මේ උතුම් පින් බලෙන් තිරුවන් අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා මේ පුණ්‍ය ශක්ති හේතු වාසනා වේවා කියලා අපි මෙච්චිතින් ප්‍රාර්ථනා කරනවා සිරිමුණි විහාරේ ස්වාමීන් වහන්සේලා විදියට. තිරුවන් සරණයි. මේ දැන් කරන්ට් එක තියෙනවනේ. කරන්ට් එක ගියාට පස්සේ මොකෙන්ද කරන්ට් එක තියෙන්නේ? ජෙනරේටර්. මොකෙන්ද කරන්ට් එක තියෙන්නේ? ජෙනරේටර්. ජෙනරේටර්.
මුල් පළාතම අඳුරුයි පැය එකහමාරකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම නිසා ඉතින් අපිට මේ අවස්ථාව නිසා විහාරස්ථානයේ ආලෝකමත් කරන්න හැකියාව ලැබුණා ඒකට බොහොම පිං දායක වුණ මේ හැම දිනාටම